අයුබෝවන් සුබ නවසක් සියලුම දෙනාට රාහු කේතු ග්‍රහමාරුවෙන් ඇතිවන අපල දෝෂවලට පිළියම් අරගෙනයි යදාවකිියාවේ. වශ්‍ය දෙදස් දහනමේ මාර්තු හත්වනි දින රාහුග්‍රහය මිතන රාශ්ියයටත් කේතුග්‍රහය ධනු රාශ්ියයටත් පිවිසි ඇතර. ඉන්වසර එක හමාරකට පසුව ඒකයන්නේ දෙදස් විස්සි සැප්තැම්බර් විසිතුන්ගෙන තින. පෙෙනවරු දහයයි හතලි සත්‍රට රාහු වශ්‍යභරාශයටත් කේතු පුෂ්චික රාශයටත් පිවිසෙනවා. නමැසු පමණින් මිනිසුන්තුල බයක් ඇැතිගැනීමක් ඇතිකරන මේ ග්‍රහ දෙපල ගැන කතා කරන්දි නිතර ආපස්සන ගමන් කරන ග්‍රහයින්. රාහුගේ ඔළුව නායකුගේ වගේ ශනීරයෙන් මිනිසුගගේ විදියටත් කේතුගේ මිනිස් හිසත්ත ශරීරය නාගේ කුගෙමෙන්ද හඳුන්නාදීන තියෙනවා. රාහුට මහදශ්‍යාව වසර දහටක්ත කේතුට වසර හතක්ද වෙනවා. රාහු ඔලු අවුල් කරන ග්‍රහයකුවිදියටත් කේතු සිහිපුෘත්තිය ඉගනීම දෙන ග්‍රහයා ලෙසත් ප්‍රකට වෙනවා. ඉගනගන්න වය සෙදී රාහු ලැබි ඉගනීමට හානි කර දෙෙනවා. කේතු ඉගනීම ජයග්‍රහණ සලසා දෙනවා. රාහු ඉඩකඩම් වස්තුව ලබා දෙන අතර කේතුවෙෙහි අනිෙක් පැත්තගන්නවා. රාහුන් නිතරම ඉදිරියට ගිහිම්ලා ප්‍රසිද්ධ වනක් කේතු පැත්තකට වෙලා හොඳ කලාමන්න කැමති. නිතරම මේ දෙන්නගේ ගති ලක්ෂණ එකිනෙකට විරුද්ධවය පවතින්නේ. රාහු කේන්ද්‍රයක තුන්වැන්න එකොළොස්වන්න බලවත් කන්නවා. කේතු ලක්නේ පස්වන්න නමවැන්න රාශිවලදී ඉගනීම ප්‍රබල කන්නවා. රාහුමිතුන කඥා මේෂ වෘෂභ කටක කුම්බරාශිවලදී ශුභදේතු සිංහ තුලාා වුච්චික දනු මකර මීනවලදී ශුභ පලද ලබා දෙනවා. මෙහිදී කේතු බ්‍රහයගේ විශේෂත්වයක් වන්නේ. කේතු දසාාව ලැබෝධින් ලෙඩ ඇදක සිටියත්. ඉගනීම ජයගන්නා බවයි. මේන් ්‍රහ දෙපල ලක්න දොළහට පිරිසෙනෙ කවර රාශීයටද කියලා සලකළ බලද්දී. මේෂ ලක්නයට රාහු දෙවැන්නටද කේතු වටවැන්නටද ගාමන්ගන්නවා. ගෂබ ලක්නයනම් රාහු ලක්නේටද කේතු හත්තවැන්නටද. මිතුන ලක්නේනම් රාහු දොළොස්වැන්නටත් කේතු හයවැන්නටත්. කටක ලක්නයනම්, රාහ එකළොස්වන්නට කේතු පස්වන්නට සිංහ ලක්නේනම් රාහු දහවැන්නට කේතු හතරවැන්නට කා්‍යා ලක්නේනම් රාහු නමවන්නට කේතු තුම්වැන්නට තුලා ලක්නේනම් රාහු අටවැන්නට කේතු දෙවැන්නට ගුච්චික ලක්නෑනම් රාහු හත්වන්නට කේතු පළමුවැන්නට දනුනම් රාහු හයවැන්නට කේතු නමවැන්නට. මකර නම් රාහු පස්සන්නට කේතු එකළොස් වන්නට. කුම්ඹනම් රාහු හත්තරට කේතු තහයට. මීනනම් රාහුතුනට කේතු නමවැන්නට. මෙහිදී මේෂ වෂභ මිතුන තුලා පුශ්චික දනු ලක්න හිමි අයට. ඉගනීම විවාහය ප්‍රේම සම්බන්ධතා. රැකී රක්ෂා ආදායම් රැකයා උසස්වීම් ගෘහජීවිත යන අංශවලට. බාධක ගෙන දෙන්න හේතුවෙනවා. රාහු කේතු මෙසේ රාශි මාරු කරමින් ගෝචරෙ යෙදන විට ලබා ඇති මහදසා අතුරු දස කැරහිද අවධානය කළ යුතුයි. රාහුට සූන්‍යම් ගම්භාර දෙවියන්ගෙද කේතුට විෂ්ණු දෙවියන්ගෙද ආශිර්වාදය ලැබිය යුතුයි. මේ දෙෙදනා හේතුකොටගැෙන පැමිණෙන බාධකයන් දුරුකරවන් ගැනීමට, ශාන්ති විදිහා පිළිවෙත් මෙන්න නේවිදියට කරන්න පුළුවන්. රාහු அப்பලේ දුुස්තුරලන්නට බුදුරුවක් කභයස බෝමඩහෝ නාගරුවක් තபாා. දින දහාටක් බෝධි පූජා පැවත්වීப. වැகேமல், கொොல நில்மல் நில்கොடி பூජාව. எலிங்கிතல் தලதேල්மிිෂ්‍ර පහන් லோහ පහන් වன දැල්வீීப. சந்த පරිත சூறிய පිරිත. අටවිසි පිරිත නිතර සචකායනා කිරීම. මහාවිශ්ණු ගම්බාර දෙවිවරුන්ට සෙත්කවි කියවීම. නාග පෙනයක් සහිත කුඩා මුතුුවක් රන්හෝරිදි ආබරණයකන් නිමවා රාහු කවச்சෙන් ජීவம் කර පලඳීම ගෝමේද ගලක් அල්ලන්නේනම් වඩාත් සුදුසුයි. මහානාගර්ජන යන්ත්‍රය ලක්නේටද සුවවන පරිදි. ඇඳ හොඳින් බලා පිහිටුවා පැළන ගැනීම. නිවසේ නිරද දිශාවට වන්නට වැටගේ අත්තක් සිටවා සාත්තු කිරීමා තලතෙල් පහනක් දැල්වීම. ඉරවේරිය කලාඳුරු බෙෙනිකොල රත් හඳුන් ලොත් සුඹුලු කස්තුර ගජමද තම්බා ස්නානය කිරීම. රාහු ස්තෝස්ත්‍රය මෙන මේ විදියි. අර්ධකායං මහාවේයං චන්රාධිත විමර්දනම් සිංගිකාගර්භ සම්බූතන් තන්රාහුන්පුනමාමහම් තෙච්චාතිය නිරිත යොදා ලගල් එදා. අවිය යොදා මසුන් සදා. තලකිරද බත් නිබදා. අසුන් සදා පිතේඉදා. වැස නිබද නිරිතමැදා. වැட்டக்கෙசாதா வாசවෙதா உපන්ෙදා ம්‍යමத රහු சுரிந்தா රතුහමதா කලகிරෙන බත් පජண වැசமிමனா වැටகෙන් சுரத்தගனா ரேம சினா எவாහண துறගன் நெනිත என வசமத்தனா மிරங்கதன බලමின் அசுரிந்துண வෙන දෙமினா. දොස හරිනාාව මෙලසින්. ඒතු දෝෂයක වයඹ දෙසට මුහොුණලා දින සත බෝධි පූජාව, කෙසල්ගොබ පස්තය සහන්. රතු නිීල් මල් කොඩි පූජාව. උදු තල මිශ්්‍රකිෙරිබාත් කෙසල්ගඩි සමඟ කෙසෙල් දල්ලේ එලා උදේවරු බෝධේද පූජා කිරීම. විෂ්ණු කතරගම දෙවිවරුන්ට සෙත්කවි කියවීම. වෛරෝනිි මැනිංගලක් විදිී මුදුවකට අල්ලා කේතු ශෝෂ්්‍රවලින් පිටවිතර පැලදීම මහා ආගෝර යන්ත්‍රය නවග්‍රහ ආගෝරය නාග මාලා යන යන්්‍රවලින් එකක් සාධවා පලදා ගැනීම. කලාඳුරු රත්හඳුන් ඉරවරිය ලොත්සමුලු දේවදාන රසහිඳ බැවිල මේවා තම්බා अස්නානය කිරීම. තුශෝස්්‍රය ප්‍රලාශපුෂ්ප සංකාශං තාරක්‍රගහමස්තකම් เรา්‍රเรา ප්‍රාත්මකංගෝරං තංකේතුම් ප්‍රාණමාමහම් පොත අතිනේ ගෙන තිබිනේ වක්කඩිනේ වාසවනේ රම විමනේ නති වසනේ කළහසිනේ වෙද යහනේ සුවි සුදුබතිනේ, බොජුන් ගපේ සේ අහනේ. මල් විමනේ දෙස උපදේ. කේතු දැනේ මා ඔබරකින්නේ. සුදු බතිනේ ගෙන පතිනේ රම්භ විමනය වෙසමෙන්. සුරතකිනේ හෙත රැගෙනේ ඒ වාහන උරගුන්, මල් විබනේ බැස සිටිනේ. බැස මෙතනේ බලනින්. බම්ඹ පුතුණේ සිෙත දෙවිිනේ. දොස් හරිනේ රැකදෙන්. බෝධි පූජාවක් පවත්වා. සෝස්ත්‍ර කවි ගාහිනා කර රාහුකේතු ග්‍රහයන් නිසා ඇති කරන ඇස්වහ කටවහා ගුප්ත දෝෂ අමනුෂ්‍ය වුවදුරු අපල උපත්‍රව දුරු කර දෙනමෙන් ඉල්ලලා විශ්ණු කතරකම ගම්භාන දෙවිවරුන් ප්‍රමුඛ දෙවියන්ට පින් දෙන්න. ඉතින්බේ වීඩියෝම ගැන ඔයලගේ අදහස්. හලින් කමෙන්ට් කරන්නන් අමතක් කරන්න එපා. ඔබ තාමත් අපේ YouTube චැනලේ සස්කරයිබ් කරල නැත්නම් දැන්න සබස්ක්‍රයිබ් කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබවිතට ගෙන්වා ගැනීමට බෙන්ල්ලයි කරන්න එක ක්‍රික් කරන්න. මේ වඩියෝව හොඳයි කියලා හිදදනවන ලයික් කල්ල යාලුවන්ටන් බලන ශයා කරන්න.